විදුහල් පතිනය ඇතුළු ගුරු මණ්ඩලෙන්ද ආදරණීය සහෝදර සහෝදරී ඔබ සමගෙන්ද මුලින්ම අවසරයි. හැමදේකටම කලින් මුලින්ම කියන්න ඕනේ මගේ ශිෂ්‍යත්ව විභාගය ගැන. මට ශිෂ්‍යත්ව පාස් වෙන්න ලකුණු 10ක් මදි වෙනවා. හැබැයි ලකුණු 10 මදි වෙලා මට මතකයි අපේ අම්මා ඇඬුවත් එක්ක. ඊට පස්සේ මාත් ඒ කාලේ දුකින් හිටියේ. මොකද පහස් වසරදී මං හොඳටම වැඩ කරපු ළමෙක්. මාත් එක්ක හිටපු ගොඩක් කට්ටිය වෙන ඉස්කෝලවල ගියා. නගර ඉස්කෝලෙකට යන්න බැරි වෙච්ච එක ගැන ඒ කාලේ ගොඩක් දුකින් හිටිනවා. හැබැයි අද වෙනකොට මං ඇත්තටම සතුට වෙනවා එදා ශිෂ්‍යත්ව පාස් වෙච්ච නැති එක මොනතරම් හොඳද කියලා. මොකද මට වෙන ඉස්කෝලෙක ගියා නම් අද මේ ඉස්කෝලෙන් ලැබෙන අවස්ථා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ ඉස්කෝලවල තියෙන අධික තරගකාරීත්වයත් එක්ක හැප්පෙන්න මට අමාරු වෙන්න තිබ්බා. හැබැයි මේ ඉස්කෝලේ ඉති මට නාට්‍ය තරඟ, සිංහල භාෂා තරඟ, තව ඉංග්‍රීසි භාෂා දින තරඟ මේ හැම එකටම යන්න පුළුවන් වුණා. මට ඒවා ඒ දවස්වල ඇති ගොඩක් බලපෑම් තිබ්බා. මොකද සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වෙද්දී මේ වගේ බාහිර වැඩ කටයුතු කරන එක මට මගේ ප්‍රතිඵල වලට යන්න බාධාවක් වෙයි කියලා ඊට ගොඩක් කට්ටිය කිව්වා. ඇත්තටම ඒ වුණාට මට ඒකේ වටිනාකම තේරුණේ ඊයේ. මොකද මං ඊයේ සීවලී මධ්‍යමහ විද්‍යාලයට යන්න ඇප්ලිකේෂන් එක පිරෙව්වා. මේ ඇප්ලිකේෂන් එක පුරවද්දී මට විෂයන් 9ට ඒ සාමර්ථ දාගෙන යනවත් එක්කම ඊට පස්සේ හම්බ වුණා විෂය බාහිර කටයුතු සම්බන්ධ පුරවන්න කුසලතා මට්ටම් පුරවන්න අවස්ථාවක්. මෙතෙන්දි බැරි වෙලාවක් මං ඒ දවස්වල නාට්‍ය තරඟ වලට, සිංහල භාෂා තරඟ වලට ගිහිල්ලා තිබ්බේ නැහැ. මම නිකම්ම නිකන් තවත් A9 එකක් විතරක් වෙනවා. ඇත්තටම එතන මට ගොඩක් පුරවන්න පුළුවන් වුණේ මං ඒ දවස්වල ඒ ගියපු තරඟ නිසා. ඒ නිසා මං කියන්නේ විෂය බාහිර කටයුතුත් එක්ක මේ ගමන යන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද මනුස්සයා කියන කෙනා සම්පූර්ණ වෙන්නේ පොතපතින් ගන්න දේවල් වලින් විතරක්ම නෙමෙයි. තමන් අත්විඳින දකින දේවල් වලින්. ජීවිතයට හොඳම පාඩම් ලැබෙ දෙන්නේ අත්දැකීම්. මේ ස්ටේජ් එකක් උඩ රඟපාන එක ඇත්තටම මං ජීවිතේ ආසම කරන දෙයක්. මගේ හැකියාව තියන්නේ පැත්තට කියලා අඳුරගත්තා. ඒ නිසා මං ඒක අතාරින්නේ නැතුව මං දිගටම කරගෙන ගියා. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම දැන් ශිෂ්‍යත්වයේ ලියන නාගිලා මල්ලාගෙන් ඔයාලා ශිෂ්‍යත්වයේ පාස් වෙයි, සමහර අය ෆේල් වෙයි. හැබැයි ෆේල් වුණා කියලා වැටෙන්න එපා. මාත් ඒ දවස්වල ටිකක් මානසික වැටිලා හිටියා. හැබැයි දැන් තේරෙනවා ඒක එහෙම වෙච්ච එක හොඳයි කියලා. ඒ නිසා ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මං කියන්නේ සාමාන්‍ය පෙළ ජය ගන්න නම් ඔයාලට තව උසස් පෙළ කරද්දි තේරෙයි. දැන්ට මං ටිකක් උසස් පෙළ ගැන අවබෝධයක් තියෙන නිසා තේරෙනවා. ඇත්තටම දැන්ටම තේරෙනවා සාමාන්‍ය පෙළ කියන පෙළේ මොකද්ද කියලා. සාමාන්‍ය පෙළ විශේෂ සන්දාරයත් එක බලද්දි උසස් පෙළ කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඒ නිසා සාමාන්‍ය පෙළ කඩේම ජය ගන්න, ඔයාලගේ උපරිම උත්සාහය යොදවන්න. මොකද අපි ඉන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් අනිත් පාසලක බලද්දි කුඩා පාසලක මේ ඉන්න නිසා අපට මෙතනින් යහට ගත්තොත් මේ ඉස්කෝල නැති විෂය කාණ්ඩ ඒ ලෙවල් වලට කරන්න නම් වෙන ඉස්කෝලවල වලට යන්න වෙනවා. ඒ නිසා වෙන ඉස්කෝලකට යන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා සාමාර්ථ ලබා ගන්න ඕනි සාමාන්‍ය පෙළට. ඒ නිසා ඔයාලගේ උපරිමේ 11 වසර නම් අංගිලා මල්ලියාට කියන්නේ බාහිර වැඩ කියන්නේ විෂය බාහිර ක්‍රියා කරන අධ්‍යාපනයේ තොරව කරන ඒවා නතර කළා. මාත් ඒ දවස්වල කෙලේ නැහැ. අත්තරම නතර කළා. වර්ග උපරිමේ තව මාස
ඇති ඕලවල් ඇත්තරම